ரத்து கட்ட ரத்து கட்ட பனின்னட பேர ඇමතුම අපි දැක්කා මැණික් පොකුරක් හම්බුණා. මේ මැණික් පොකුර දැන් කොහෙද තියෙන්නේ? මොකද්ද මේකට කරන්නේ? රත්තපුරේ එදා හම්බුනේ මැණික් පොකුර නම් ඒගොල්ලන් ළඟ තියෙන්නේ. හැබැයි තව මැණික් පොකුරක් අපිට ලැබුණා මේ හිටපු අමාත්‍ය ගුණසේකර අමාත්‍යතුමාගේ ළඟ තිබිලා. ඒකත් ඒ වගේම මැණික් පොකුරක්. අපි මේක ජාත්‍යන්තරයට ගෙයලා රටට පුළුවන් උපරිම මිලක් අරගෙන රටට අවශ්‍ය විදේශ විනිමය ගේන්න අවශ්‍ය සියලු කටයුතු කරන්න අපි සූදානම් කරා. මේ මැණික් වල අයිතිකාරයෝ කැමති වුණාද? මේවා විදේශයේ වෙන්දේසි කරන්න දෙගොල්ලොගම කැමැත්ත ඇතුව අපි ඒක ඉදිරිපත් කරන්න තමයි අපේ බලාපොරොත්තුව. මේ සඳහා විශේෂ ගුවන් යානයකුත් සූදානම් කරලා තියෙන්නේ කියලා වාර්තා වෙනවා. අවශ්‍ය නම් අපේ විශේෂ ගුවන් යානයකුත් අරන් යන්න අපිට අවශ්‍ය පහසුකම් ලබා දීලා තියෙනවා ආණ්ඩුවේ. මේකෙන් ශ්‍රී ලංකා රජයට කොපමණ ප්‍රමාණයක් හම්බෙයිද? ඒක අපි ලැබෙන මුදල අනුව ඒ රට අනුව තමයි තීරණය වෙන්නේ. මං ඇහුවේ සාමාන්‍ය ප්‍රතිශතයක් වශයෙන්. අනිවාර්යෙන් රටට මුදලක් ලැබෙනවා. හැබැයි අපිට මූලික දේ රටට විදේශ විනිමය උපයන මාර්ගයක් නෙමෙයික. විදේශ විනිමය දැනට අපේ රටට එන්නේ නැති නිසා අපිට මූලික දේ විදේශ විනිමය අපේ රටට අරන් එන එක තමයි අපිට තියෙන මූලික අවස්ථාව. මෙතුම අපි දන්නවා දැන් සතියක් වගේ කෙටි කාලයක් තුල මේ ළඟ ළඟ මේ වගේ විශාල වශයෙන් මැණික් තොග හම්බුණා. මේකට විශේෂ හේතුවක් මොකක් හරි ඔබතුමාලා විශ්වාස කරනවද? තියෙනවා. ගොඩක් තියෙනවා විශාල වශයෙන් තියෙනවා. ඉතින් දැන් තමයි හම්බෙන්නේ. කාගේ වාසනාවට දන්නේ. සාමාන්‍යයෙන් රජ කාලේ රටකට අහේනියක් වුණාම යම් යම් දේ අපිට හම්බුණානේ. මං හිතන්නේ ඒ වගේ දෙයක් තමයි මේක කියලා විශ්වාස කරන්න. අමාත්‍යතුමනි මේ වෙනකොට කීප දෙනෙක්ම සඳහන් කරනවා මේ මැණික් පොකුර කිසිදු වටිනාකමක් නැහැ, කෞතුක වටිනාකමක් පමණයි තියෙන්නේ කියලා. ඒකත් රුපියල් ලක්ෂ 10ක් පමණ තමයි වටින්නේ කියලා. ඒක මේ අපේ රටේ තියෙන මාෆියාවක් තියෙනවා. ඒගොල්ලන් ඉතින් මෙව්වා අඩු තක්සේරු කරලා තමයි කියන්නේ. මොකද ඒගොල්ලන්ගේ වාසිය. ඉතින් මේක අපි ඇත්තෙන්ම ගිහිල්ලා විකුණලා අපි පෙන්නන්නම් කෙනෙකුට කිය ගන්න පුළුවන්. ඔවුන් කියන එහෙම වටිනාගමකට ජාත්‍යන්තරයේ මිලදී ගත්තොත් ඔවුන් ළඟ තියෙන මැණික් නිකන් දෙනවා කියලා. ආ නිකන් දුන්නොත් ලොකු දෙයක් දෙන්න කියන්නේ. එමෙතුමා මේ වෙනකොට රටවල් කීයක් විතර මේ සම්බන්ධයෙන් කතා බහ කරලා තියෙනවද? රටවල් කීපයකින් ඉල්ලුමක් ඇවිල්ලා තියෙනවා. අපි බල්ලා ඉතින් අපිට ලැබෙන උපරිම මුදල ගන්න පුළුවන් තැනකින් අපි ඒක කරනවා. මේ වෙනකොට මේ සඳහා මොන වගේ ආරක්ෂාවක්ද තියෙන්නේ? උපරිම ආරක්ෂාව සහිතව අපි සියලුම මැණික් බලාගෙන තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. එමතුමා මේ වෙනකොට අපි දන්නවා බොහෝ ව්‍යාපාරිකෝ මේ මැණික් වල නිසි තත්ත්වය බලන්න බැංකොක් වලට මේ මැණික් කරා යන තත්ත්වයක් තියෙනවා. මේක නවත්තලා මෙහෙ මේ තාක්ෂණය වැඩි කරලා මේ දේවල් මෙහෙ පරීක්ෂා කරන්න යම් වැඩපිළිවෙලක් තියෙනවද? මේකට අවශ්‍ය අපි වැඩපිළිවෙලක් දැනටමත් ක්‍රියාත්මක කරලා තියෙන්නේ. ඒකට අපි මේ අනාගතයේදී අවශ්‍ය වැඩ කටයුතු කරනවා. බැංකොක් වලට යන්නේ නැති විදිහට මේ රටේම ඒ අවශ්‍ය. මේ වෙනකොට යම් කතාබහක් තියෙනවා මේ වැලිකඩ බන්ධනාගාරයේ හොරණට ගෙනහිල්ල ඒ තියෙන භූමිය චීනයට හෝ ඇමරිකාවට දෙන්න සූදානමක් තියෙනවා කියලා. මොකක්ද මේකේ සත්‍යතාවය? ඇත්ත වශයෙන්ම වැලිකඩ අපිට අක්කර 40ක් තියෙනවා. ඒක මම හිතන්නේ මේ බන්ධනාගාරයක් තිබිය යුතු තැනක් නෙමෙයි. ඒ නිසා තමයි ජනාධිපතිතුමා මේක හොරණට අරන් යන්න තීරණය කරේ. ඉතින් අපි ඒක හොරණට අරන් ගිහිල්ලා අපිට ආණ්ඩුවට බරක් නොවන විදිහට වැඩපිළිවෙලක් යටතේ තමයි අපි මේක ක්‍රියාත්මක කරන්නේ. මේ එල්ලවෙන චෝදනාව සම්බන්ධයෙන් ඔබතුමාගේ පිළිතුර මොකක්ද? මේ චීනයට හෝ ඇමරිකාවට දෙනවා කියන කාරණාව? ඒක මට ප්‍රශ්නයක් නෑ. චීනයට හෝ ඇමරිකාවට හෝ දෙනවා කියන්නේ මේ හදන්න දෙන එකනේ. ඉරගෙදර දෙන්න බෑනේ අපිට. හදන්න අපිට ඒ අවශ්‍ය විදියට මුදල් දෙන කට්ටියට අපි ඒක දෙනවා. ඒ වගේම තමයි දැන් බන්ධනාගාරවල තදබදේ සම්බන්ධයෙන් මේ වෙනකොට තියෙන තත්ත්වය මොකක්ද? දැනට අපිට රැඳවියන් 19,000කට ආසන්න ප්‍රමාණයක් තව තදබදේ අපි හුඟක් අඩු කරගෙන තියෙනවා. අපි ඉදිරියේදී මේ බන්ධනාගාර ඉදිරියෙන් පස්සේ මම හිතන්නේ තදබදේ විශේෂයෙන්ම විශාල වශයෙන් අඩුයි කියලා මම විශ්වාස කරනවා. රතු කට්ට පනින්නට පෙර